ඒ වානික බැංකු ඉන්න පාක් වාලා අස්සසුම කියලා සමෘද්ධි සහන කප්පාදු කරන වැඩපිළිවෙළක් ගෙනල්ලා එතන ජනතාව පාරට දාලා ඒවනවා ඒව තාවකාලිකව නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම දැන් මේ රනිල් රාජපක්ෂලා මේ IMF එකේ සුරතලුන් මේ ක්‍රියාත්මක කරමින් ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩපිළිවෙළ. ඒක එකක් විදිහට තමයි මේ සමෘද්ධි සහන කප්පාදු කිරීම. ඒ වගේම ETF, EPF මේ අරමුදල් කොල්ලකෑම. ඒ වගේම විශ්‍රාම අරමුදල කොල්ලකෑම මේ සිද්ධ කරන්නේ. අපි දන්නවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි ලංකාවට යෝජනා කරේ දේශීය ණය ප්‍රතිවගත කරන්න කියලා. ලංකාවේ දේශීය ණය විදියට රාජ්‍යයට දීලා තියෙන කවුද? ලංකා බැංකුව දීලා තියෙන, ආදර බැංකුව දීලා තියෙන, විශ්‍රාමයේ අරමුදල දීලා. ලංකා දකුණු ආසියාවේ තියෙන ලොකුම අරමුදල තමයි ETF අරමුදල, EPF අරමුදල. ඒතර මේවෙන් තමයි රජයට විශාල වශයෙන් ණය දීලා තියෙන්නේ. ඒතර මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන්නේ මෙන්න මේ ණය කපා හරින්න කියලා. මේ ණය කපා හරින්න පස්සේ තමයි විදේශ රටවලින් විදේශ ආයතන වලින් ගත්ත ණය ගන්න කපා හරිනවද නැද්ද කියලා තීරණය කරන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට යෝජනා කරනවා. එතකොට මේ අරමුදල් සම්පාදනය වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ ඉතුරුන් වලින්. මේ රටේ වැඩ කරන මිනිස්සුන්ගේ පඩි වලින් එකතු කරගත්ත මුදල් වලින් තමයි මේ අරමුදල් සම්පාදනය වෙලා තියෙන්නේ. ඒතකොට මේවා කපන්න මේවා දත තියන්න ගියොත් එහෙම නැති වෙන්නේ මේ රටේ වැඩ කරන ජනතාවගේ ප්‍රතිලාභ සහ ඔවුන්ගේ ඉතුරුන් තමයි නැති වෙන්නේ. දැන් වාණිජ බැංකු වල විශේෂයෙන්ම ගත්තොත් ස්ථාවර සම්පත්තු ඉතුරුන් සම්පත්තු මේවා ගත්තොත් මේවා රට තියන්න තමයි ගන්නේ. IMF වැඩ කරන අනිල් රාජපක්ෂලා 80,000 වෙන්නේ. ඉතින් මෙන්න මේවට විරුද්ධව තමයි මේ IMF රනිල් රාජපක්ෂලා විරුද්ධව තමයි අපි මේ විරෝධතාවය පවත්වන්නේ. අපි දන්නවා මේ රනිල් රාජපක්ෂ මේ බලයේ ඉන්නේ මේ රාජපක්ෂලාගේ බලයත් එක්ක තමයි. පාර්ලිමේන්තුවේ කෝට්ටුවේ බලයෙන් තමයි මේ රනිල්ලා මේ ගඩව වැඩකිනවා දාන්නේ. ඒක තමයි IMF එක තමයි ඒකට නියෝග දෙන්නේ කොන්දේස දාන්නේ සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාකාරකම් නිසා ලෝක රටවල් විශාල ප්‍රමාණයක් අරමුදෙන් අරමුදයට ගිහිල්ලා තමන්ගේ රටේ තියෙන රාජ්‍ය සේවය, රාජ්‍ය සුබ සාධනය, රාජ්‍ය සේවකයන්ව පාර බදලා දාන්න, රැකියා නැතිවම බදලා දාන්න තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඊසියේ IMF එක ඩොලර් බිලියන 159ක් ඊසියට ණය දුන්නා. ඒක නිසා ඒ තිබ්බ සුබ සාධන සේවා කප්පාදු කරා, රාජ්‍ය සේවයේ කඩාවැටුණා. ඒ වගේම තමයි ජනතාව සතුවති බරමුදල් මේවා සියල්ලම පෞද්ගලික අංශයට ගත්තා. එහෙම තමයි ගීසිය කඩාවැටුනේ. දැන් ලංකාවට මේ IMF පැදියත් එන්නේ මේ අරමුදේ දඩමීමා කරගෙන කොහොමද ලංකාව ඇතුලේ පෞද්ගලීකරණය ක්‍රියාත්මක කරන්නේ? කොහොමද තරංකාරීත්වය ඇතුලේ වෙළඳපොළ ක්‍රියාත්මක කරන්නේ? වෙළඳපොළ ආර්ථික ක්‍රියාත්මක කරන්නේ? සහ රටේ සම්පත්තික කොහොමද පෞද්ගලික අංශයට විකුණන්නේ? විදේශීය සමාගම් වලට විකුණන්නේ? ඒක තමයි මේ IMF පැදපෙන්නේ. ඒක නියෝජිත වෙච්ච රනිල් රාජපක්ෂලා පන්නල දාන වැඩපිළිවෙල තමයි අපි මේ පාර්ලිමේන්තුවෙන් එළිය බලය මේ නුගේගොඩ මේ විරෝධතා රට පුරා යන විරෝධතාවයෙන් අපි පෙන්වන්නේ සහ මේ විරෝධය පාන්නේ මේ රනිල් රාජපක්ෂලා පන්නල දාන IMF එකේ කොන්දේසි වලට විරුද්ධ වැඩපිළිවෙල තමයි අපි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ පාර්ලිමේන්තුවෙන් එළිය බලය, ඒ ජනතා බලය වෙනුවෙන් අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා. අපිත් කත්තල් ගන්න මේ රටේ පරිම පරම්පරාවට අපි ආරාධනා කරනවා. එන්න අපි මේ පාර්ලිමේන්තුවෙන් එළිය බලය ගොඩනගමු. ජනාරගල සභා මාධ්‍ය කොන්ෆරන්ස් කියලා අපි මේ රටේ ජනතාව ආරාධනා කරනවා. මේ වැඩ පිළිවෙල පරාජය කරන්න පුළුවන් ඉන්නේ මේ අරගලය තුළින්, අකණ්ඩ අරගලය තුළින් තමයි මේ වැඩ පිළිවෙල සියල්ල පරාජය කරන්න පුළුවන් ඉන්නේ කියලා අපි මේ ජනතාවට කියනවා.